කන්දවුඩුරට රාජධානී අතීතයේ පටන් පැවතෙන ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ශ්‍රී සම්බුද්ධ දළදා පෙරහර මංගල්‍යයේ දළදා කරඬුව වසර 37ක් පුරා වැඩම කරවීමට සහ වසර 50ක් පුරා දළදා පෙරහරට සහභාගී වීමට වාසනාව ලද රාජා හස්තිය. එහෙමත් නැත්නම් කවුරුද දන්නා මාලිගාවේ රාජා හස්තිය පිළිබඳවයි මේ වීඩියෝ. අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. රාජා උපත ලැබුවේ 1913 දී මඩකලපුව දිස්ත්‍රික්කයේ එරාවෝර් වනාන්තරයේ බව විශ්වාස කරනවා. 1925 නොවැම්බර් මාසයේදී එවකට අලියල්ලන්නේ වූ උමාර් ලෙබ්බේ පණික්කාර සහ පිරිස විසින් රාජා අල්ලා ගැනුණා. පණික්කාර යනු අලියල්ලා ගැනීම ප්‍රගුණ කළ පුජ්‍යලයන්ට ලබා දෙන තවත් නමක් වුණා. රාජා සහ ස්කන්ද නම් වූ තරුණ අලින් දෙදෙනා මහනුවර ගිරාගම වලව්වේ ටිකිරි බණ්ඩා මාම්පිටිය දිසාවේ විසින් එවකට රුපියල් 3300ක මුදලකට මිලදී ගත්තා. ඉන්පසු බ්‍රිතාන්‍ය රජ විසින් නිකුත් කරන ලද බලපත්‍රයක්ද සමග දුම්රියන් කඩු ගන්නාවට සහ 1925 දෙසැම්බර් 11 වන දින ගිරාගම වලව්වට රැගෙන පැමිණි. තරුණ අලිපැටවුන් බලා ගැනීමට ආරම්භගම කිරිහාමි පත් කළ අතර ඔහු තරුණ අලිපැටවුන්ට දෙමව්පියන් බවට පත් වුණා. අලි දෙදෙනාගේ වයස අවුරුදු 24ක් පමණ වන විට ඔවුන් චාරිත්‍රානුකූලව ශ්‍රී දළදා මාලිගාවට තෑගි කිරීමට 1937 අගෝස්තු 22 දින මාම්පිටිය දිසාවේ විසින් සිදු කළා. එවකට දියවඩන නිලමේ විලස කටයුතු කළ ටීබී රත්වත්ත දියවඩන නිලමේතුමා විසින් රාජා සහ ස්කන්ද දළදා මාලිගාව වෙත බාර ගැනීම සිදු කළා. ඉන්පසු රාජා සහ ස්කන්ද දෙදෙනා දළදා මාලිගාවේ අලියතුන්ගේ වගකීම් සඳහා පුහුණුව ලැබූ අතර එම වර්ෂයේදීම පෙරහැර සඳහා සහභාගී වීමට අවස්ථාව ලබා ගත්තා. රාජා සතුව දුර්ලභ මහා ගජ ලක්ෂණ තිබූ අතර එය ඔහුව ශ්‍රී ලාංකික අලියතුන්ගේ වංශාධිපති කුලයේ ප්‍රමුඛයෙකු බවට පත් කෙරුණා. හිස ඍජුව තබා ගනිමින් තේජාන්විතව ගමන් කළ හැකි වූ රාජාගේ ශාරීරික ලක්ෂණ සහ ඔහුගේ කීකරු හැසිරීම් නිරීක්ෂණය කිරීමෙන් පසු 1950 ඇසළ පෙරහැරෙහි අති පූජනීය කරඬුව වැඩම කිරීමට අවස්ථාව උදා වුණා. ඒ වන විටත් රාජා පූර්ණ පුහුණුවක් ලබා සිටි අතර ඔහු සියල්ලන්ම ඒ තුළින් තෘප්තිමත් කර තිබුණා. එබැවින් ඉන්පසුව පෙරහැරේ ප්‍රධාන හස්තයාගේ ස්ථානය තහවුරු කර ගැනීමට රාජා සමත් වුණා. රාජා කිසිවිටකත් කරඬුව වැඩමවීමේදී පාවඩ නොමැතිව ගමන් නොකළ අතර ඉතාමත් අවධානයෙන් තම වගකීම ඉටු කළා. දින කරඬුව සහිත රන්සිවිගය සවිකළ වතපුටුවෙහි බඳපටියක් කැඩී යාම නිසා රාජා එතනම නතර වූ බවත් එය සොයා බලා සකස් කිරීමෙන් අනතුරුව ගමන් කළ බවත් ඔබ අසා ඇත. රාජාට කිසිවිටකත් අනෙකුත් ඇතුන් සමග ගැටලුවක් නොතිබූ අතර සෑම විටම භික්ෂුන් වහන්සේලාට ගරු කිරීම සිදු කළා. දළදා මාලිගා පරිශ්‍රයේ රැඳී සිටීමට රාජාගේ බලවත් කැමැත්තක් තිබුණා. බොහෝ විට පෙරහැරෙහි උතුම් දළදා කරඬුව වැඩමවීමට රාජා සමගින් ස්කන්ද සහභාගී වුණා. ඇතැම් අවස්ථාවල ස්කන්දද කරඬුව වැඩම වූ නමුත් අවසන් රන්දෝලි පෙරහැරෙහි කරඬුව වැඩම කිරීම රාජා සිදු කළා. 1986 දී ස්කන්දගේ අභාවයෙන් පසුවද රාජා 1987 දී ඇසළ පෙරහැරේ ප්‍රධාන හස්තයා ලෙස තම වගකීම ඉටු කළා. අනඳුරක් හේතුවෙන් අසනීපව සිටි රාජා වයවෘද තත්ත්වයෙන් සිටි බැවින් දුර්වල තත්ත්වයට පත් වුණා. එම වසරේ දළදා පෙරහැරේ කරඬුව වැඩම කිරීමට හස්තියකු නොමැති බැවින් සමන් දේවාලයේ හස්තියා රැගෙන අතර ඒ වන විට දළදා පෙරහැරට තිබුණේ දවස් 7ක් පමණ. මේ බව දැනගත් රාජා ඉන්පසු දින එනම් 1988 ජූලි 17 දින පෙරවරු 10:20ට අවසන් හුස්ම ඒ හෘදයාබාධයක් හේතුවේ. සමහර විට මෙය රාජා තමා සිටියේදී කරඬුව වැඩවීමට වෙනත් හස්තියෙකු රැගෙන පැමිණියාට සිත්‍රිදීමකින් විය හැකි බවයි පැවසෙන්නේ. මුළුමහත් ලොවක් තුළම ගෞරවයට පාත්‍ර වූ රාජා වෙනුවෙන් එදින රජය විසින් ශෝක දිනයක් ප්‍රකාශ කළා. 1986 අගෝස්තු 20 දින එවකට ජනාධිපති වූ ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් රාජා ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කළා. රාජාගේ අභාවයෙන් පසු ඔහුගේ දළ යුගල සම සහ භාවිතා කළ උපකරණ සහිතව ජීවමාන ප්‍රමාණයේ පිළිරුවක් සහිත කෞතුකාගාරය නිර්මාණය කළා. 1989 දෙසැම්බර් 12 දින රාජා වෙනුවෙන් තැපැල් මුද්‍රය නිකුත් කළ අතර රාජා සහ උමාර් ලෙබ්බේගේ රුව සහිත රුපියල් 16 නෝට්ටුවක්ද එල් දැක්වීම සිදු වුණා. දළදා මාලිගාවට පැමිණෙන ඔබට රාජාගේ පිළිරුව නරඹා ඔහු විසින් කළ මෙහෙවර වෙනුවෙන් රාජාට පින් අනුමෝදන් කිරීමට උතුම් නිර්වාණ සෝය අත්වේවායි අපි ප්‍රාර්ථනා කරමු. වීඩියෝ එක නරඹපු ඔබ සැමට බොහොම ස්තුතියි. තවත් වටිනා වීඩියෝ එකකින් නැවත හමු වෙමු.
ඔබ සැමට සුබ දවසක්.